ආයි පොවන් චූටි දුවේ පුතේ ටීචර් අදත් අලුත් පරිසරයේ පාඩමක් ඔයාලට අරගෙන ආවා අද අපේ පාඩම තමයි වටපිටාවේ සිදුවන වෙනස්කම් කියන පාඩම දවසේ එක එක වෙලාවට අපේ අවට පරිසරයේ සිදුවෙන වෙනස්කම් ගැන තමයි පුතේ අද අපි කතා කරන්න යන්නේ දවසේ 30 අපේ වටපිටාවේ පුතේ ගොඩක් වෙනස්කම් සිදුවෙනවා උදේට දවල්ට රාත්‍රියට අපේ පරිසරයේ එක එක විදිහ වෙනස්කම් සිදු වෙනවා. අපි බලමු මේ විදිහට පරිසරයේ සිදු වෙන වෙනස්කම් මොනවද කියලා. පුතාලට මේ පේන අහස දිහා බැලුවම මොකද හිතෙන්නේ? පුතාලා සාමාන්‍යයෙන් දකින අහසට වඩා වෙනස් නේද? අහස අඳුරු පාටයි. සුදු පාට වළාකුළු වෙනවට අඳුරු පාට වළාකුළු වලින් මුළු අහසම පිරීලා. ඉර පේන්නේවත් නැහැ. අඳුරු වලාකුළු වලින් ඉර වැහිලා ගිහින් පුතාලා කියන්න බලන්න මේ කොයි වගේ වෙලාවක්ද කියලා ඔව් පුතේ මේ තියෙන්නේ වැස්සට පෙර ඒ කියන්නේ වැස්සට කලින් වෙලාවක දර්ශනයක් ඔන්න දැන් වහින්න ළඟයි අපි දැන් බලමු පුතේ වැස්සට පෙර ඒ කියන්නේ වහින්න කලින් අපේ පරිසරය කොහොමද අපිට දකින්න ලැබෙන්නේ කියලා ඉතින් පුතේ මේ වැස්සට කලින් අඳුරු වලාකුළු වලින් ඉරත් එක්කම අහස වැහිලා ගිහින් පරිසරයේ එළිය ගතිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ වගේම මේ පරිසරයේ තිබ්බ උණුසුම අඩු වෙලා පරිසරය සිසිල් වෙලා සීත සුළං හමනවා. ඒ නිසා මේ වෙලාවට අපේ ඇඟට සීතලක් දැනෙනවා. වලාකුළු හුලඟත් එක්ක පා වෙලා යනවා. ගසුත් ඒ සුළඟ හමන දිශාවටම වැනෙනවා. ඒ වගේම පුතේ වැස්සට කලින් පරිසරයේ ඉන්න සත්තුත් එක එක විදිහේ චර්යාවන් පෙන්නනවා. වහින්න එනකොට ගෙම්බු කෑ ගහනවා නේද? බක බක කියලා. එතකොට කෑම හොයන්න ගිය කුරුල්ලෝ වැස්සට කලින් ඉක්මනට තමන්ගේ කූඩු වලට යනවා. ඒ වගේම කුඹුරු වල තනකොළ කන්න බැඳලා ඉන්න වසු පැටව් වැස්සට කලින් ආවරණයක් තියෙන තැනකට යන්න කෑ ගහනවා. එයාලව ලෙහලා හිටියොත් එයාලා වැස්සෙන් තෙමෙන්න කලින් ආවරණයක් තියෙන තැනකට ඉක්මනටම යනවා. මේ තියෙන්නේ පුතේ වහින වේලාවක පරිසරයක දර්ශනය. වහින වේලාවට පරිසරය අඳුරුයි. අපේ ඇඟට සීතලයි. ඒ වගේම විදුලි කොටනවා, අකුණු ගහනවා, පොරවනවා වගේ හඬවල් අපිට ඇහෙනවා. වහින වතුර පුතාලගේ වහලෙට වැටිලා ඒව පීලි දිගේ මිතුලට වැටෙනවත් දැකලා තියෙනවා නේද? මේ වෙලාවට අපිට නිකන් එළියට යන්න බෑ. අපිට කුඩයක් අරන් තමයි එළියට යන්න වෙන්නේ. ලොකු ඇස්සක් වැස්සාම පොළොවේ පස්සේ දිලා ගිහින් ඒ වතුර බොර පාටට හැරිලා පුතාලගේ මිදුලේ පාරේ කානුවල ගලාගෙන යනවා. දැන් බලමු පුතේ වැස්සට පස්සේ පරිසරය මොන වගේද කියලා. වැස්සට පස්සෙත් පරිසරය සිසිල්. අපේ ඇඟට සීතලක් දැනෙනවා. වතුර වලවල් වල වතුර පිරීලා වතුර වේගයෙන් ගලාගෙන ගිය තැන්වල කාණු වගේ පොළව හැරිලා පස් ඕදගෙන ගිහිල්ලා තැන් තැන්වල පස් එකතු වෙලා තියෙනවා. අපි දැන් බලමු පුතේ උදෑසනට අපේ පරිසරයේ සිදුවන වෙනස්කම් මොනවද කියලා. හරිම ලස්සනයි උදේට පරිසරය. ලස්සනට ඉර පායගෙන එනවා. හිරු එළිය හරිම සනීපයි මේ උදේට. ප්‍රශ්නේ අඩුයි. කුරුල්ල කෑම සොයාගෙන කූඩු වලින් එළියට පියාඹලා යනවා. ලස්සන මල් පිපෙනවා. තනකොළ මතට පිනිබින්දු වැටිලා ඒව මුතු කැට වගේ දිලිසෙනවා. පුතාලා උදේට මේ තන බිස්සක ඇවිද්දොත් පුතාලගේ කකුල් වලට හරිම සනීපයක් දැනේ. උදේට අපේ ඇඟටත් හරිම සනීපයි.
ඔන්න ටික ටික දවල් වෙලා පුතේ. ඉර එළිය හොඳට තියනවා. ඉර මුදුන් වෙනවා. අවුව නම් ටිකක් සැර වැඩි. අපිට එළියට යනවා නම් ඉතින් කුඩයක් ඉහළගෙන තමයි යන්න වෙන්නේ. අපිට මේ වෙලාවට මහන්සිය දැනෙනවා. දාඩියක් දානවා. ඔන්න පුතේ දැන් ටික ටික හවස් වෙලා. හවස් කාලයත් හරිම ලස්සන වෙලාවක්. ඉර බැහැගෙන යනවා. කෑම හොයාගෙන ගිය කුරුල්ලෝ තමන්ගේ කූඩු වලට පියාඹගෙන යනවා. ටික ටික අඳුර වැටෙනවා. අපේ ඇඟටත් සවස් කාලයේදී හරිම සනීපයි. ඔන්න පුතේ දැන් ටික ටික අඳුර වැටිලා රාත්‍රිය උදා වෙලා. හඳ පායලා, තරු පායලා, දවල් තිබ්බ රස්නේ ගතිය රැට නැහැ. ඇඟට හරිම සනීප වෙලාවක් තමයි මේ රාත්‍රියේ කාලය. අපි දැන් බලමු පුතේ සුළං සහිත දිනයක පරිසරයේ මොනවද සිදුවෙන වෙනස්කම් කියලා. පුතාල කලින් පාඩමිනුත් සුළඟ ගැන ඉගෙන ගත්තනේ. ඔන්න හොඳට අහගන්න පුතේ සුළඟේ හඬ. ගස් එළවෙන ශබ්දය. මේ සුළං නිසා තමයි ගස් එළවෙන්නේ. සුළඟ හෙමින් හමනකොට ගස් හෙමින් සෙලවෙනවා. සුළඟ වේගයෙන් හමනකොට ගස් ටිකක් වේගයෙන් සෙලවෙනවා. සුළං හමන පැත්තට තමයි පුතේ මේ ගස් නැමෙන්නේ. ඒ වගේම අපි කලින් ඉගෙන ගත්තා වගේ පුළුන්, පිහාටු, සරුංගල් මේ ඔක්කොම සුළඟ ගමන් කරන දිශාවට තමයි පා වෙලා යන්නේ. හොඳට බලන්න පුතේ මේ කොඩි ලෙල දෙන්නෙත් සුළඟ හමන පැත්තටමයි. පුතාලට පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා ගෙදරදී කරන්න. පුතාලා හඳුන් කූරක් අරගෙන අම්මට හරි තාත්තට හරි කියලා ඒ හඳුන් කූර පත්තු කරගෙන බලන්න ඕනි දුම යන විදිහ. කොයි පැත්තටද දුම යන්නේ කියලා. එක වෙලාවකට උඩට යනවා. තව වෙලාවකදී පැත්තට යනවා. කැරකි කැරකි යනවා පුතාලට පෙනෙයි. ඒ දුම යන්නේ පුතේ සුළඟ යන පැත්තට. පුතේ දවසේ එක එක වෙලාවන් වලදී සත්තුන්ගේ හැසිරීමත් විවිධ වෙනවා. මේ බලන්නකෝ උදේට කුකුලා හඬනවා. පුතාලා වැහෙන ගන්න. කුරුල්ලෝ කෑම සොයාගෙන යනවා. ඒ වගේම අනිත් සත්තුත් කෑම සොයාගෙන යනවා මේ උදේට. ඊළඟට දවල්ට නම් සත්තුන්ට මහන්සි. ඉර රස්නෙත් වැඩිනේ. ඒක නිසා එයාලා කෑම කාලා හෙවණකට වෙලා නැත්නම් එයාලගේ කූඩුවට වෙලා ඉන්නවා. අවුවට ආස සත්තු නම් අවුව තපින්න එළියට එනවා. කවුද මේ අවුවට ආස සත්තු? කිඹුලා, තලගොයා වගේ සත්තු තමයි අවුව තපින්නේ. හවසට පුතේ උදේට කෑම හොයන්න ගිය කුරුල්ලෝ තමන්ගේ කූඩුවට යනවා. සත්තුත් තමන්ගේ වාසස්ථානවලට යනවා. රෑට නම් වවුලා, බකමූණා, රෑබදුල්ලා, කණාමැදිරිය වගේ සත්තු එළියට එන්න පටන් ගන්නවා. මෙයාලා රෑට තමයි එළියට එන්නේ. බලන්න පුතේ අධික වැසි සුළං නිසා අපිටත් අපේ පරිසරයටත් විපත් ඇති වෙනවා. එහෙම නැත්නම් හානි සිදු වෙනවා. මේ බලන්න වැස්ස ගොඩක් වැඩි වෙලා ගං වතුර ඇති වෙලා පාරවල් යට වෙනවා. මිනිසුන්ට වාහනවලට යන්න බෑ. සුළඟ නිසා ගස් කඩාගෙන වැටිලා අනතුරු වෙනවා. ඊළඟට වැස්ස හා සුළඟ නිසා පස් කණ්ඩි කඩාගෙන ඇවිල්ලා පාරවල් ගෙවල් යට වෙනවා. මේකට අපි කියනවා නාය යනවා කියලා. ඉතින් පුතේ මේ ගං වතුර, නාය යාම්, ගස් කඩා වැටීම් වගේ ස්වභාවික විපත් ඇති වුණොත් අපි ඒ විපතට පත් වුණ අයට
අපිට පුළුවන් විදිහට උදව් කරන්න ඕනි. අපිට පුළුවන් විදිහට කෑම ගිහින් දීලා බඩු ගිහින් දීලා අපි යාලට උදව් කරන්න ඕනි. මිනිස්සු වගේම සත්තුත් මේ වෙලාවේ අසරණ වෙනවා. සත්තුන්ටත් අපි උදව් කරන්න ඕනි. පුතාලට මේ වටපිටාවේ සිදුවන වෙනස්කම් කියන පාඩම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තවත් අලුත් පාඩමක් අරගෙන එන්නකන් ඔයාලට සුබ දවසක්.